ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. මිනිස්සුන්ට එළවලු පලාවල සල්ලි බේරුවට පස්සේ ඉතුරු වෙන්නේ බොහොම සොච්චමයි බං. ඒකෙන් ලුණු කන්නත් මදි. මට හෙළ දිනව ගමේ ගොඩක් දෙනා කියනවා අම්මා හරියට ගනුදෙනු බේරනවා කියලා. එහෙම නැතුව මේ රස්සාව කරන්න බෑ බා. මිනිස්සු බඩු නොදී අරිනවා හරියට වෙලාවට ගණන් හිලව් බේරුවේ නැත්තම්. මගේ අර මිරිස් පාති වල තියෙන මිරිස් ටික ඉක්මනටම අම්මට පොල්ට ගෙනියන්න පුළුවන් වෙයි. ඒ සල්ලිත් අම්ම ගන්න. පළදාව ගහේ තියෙද්දි ඒවට ගණන් හදන්න එපා කුසුමේ. අර ඔළුව උඩ කිරිහට්ටිය තියාගෙන විකුණන්න ගිය ගෑණිට වෙච්ච දේ තමයි වෙන්නේ. පුංචි කාලේ මං ওই කතාව අහලා තියෙනවා. ඒ වුණාට මං එහෙම කරන්නේ නැහැ නේ අම්මේ. ඒවා විකුණලා මම උඹට ඒ සල්ලි දෙන්නා. උඹ මොන හරි ගණන් ඒවයි. මට ඕනේ නැහැ අම්මේ. මං අම්මගලුවේ තෙල් ටිකක් ගන්නද? හා. පුළුවන් නම් ගාපන්කො. පොඩි ඇයි අක්කේ? අර තමයි කියලා බෝතලේ අරන් එන්න. අම්මගේ ඔළුව කැක්කම දැන් අඩුයිද? දැන් ටිකක් හොඳයි. කොච්චර කාලෙකට පස්සේද ඔළුවට තෙල් ටිකක් ගාලා අත ගාගත්තේ. හරිම සනීපයි කුසුමේ. ඉස්සර පුංචි කාලේ අම්මා තැඹිලි තෙල් හිඳිනකන් සෝමේ මමයි බලාගෙන ඉන්නේ කොයි වෙලේද හිඳලා ඉවර වෙන්නේ කියලා. ඉතුරු වෙන තෙල් කකන්න. ඔව් ඔව්. මම කොච්චර එපා කිව්වත් උඹලා හොරෙන් කනවනේ. කරෝලිස් අයියේ මොකද ඇබග් ඔබ මෙතන කරන්නේ? මම මේ ටිකක් ඇවිදින්න ආවා. මේ කකුල කැක්කුම හන්දා ටිකක් වාඩි වුණා. ඒ වගේ හොඳ වුණ ගමන් ඇවිදින්න හොඳද බං? වෙද මහත්තයා තමයි බං කිව්වේ මේ ටිකක් ඇවිදින්න කියලා. සිරිදාස උඹ කොහෙකින් එන ගමන්ද මේ? මම මේ කලේ පැත්ත ගියා බං දුම්කොල කෑල්ලක් ගේන්න. ඕං හොඳ දුම්කොල වගයක් තියෙනවා කමලාවතිල කලේ. බලහන් කොහොමද කියලා. යාපනේ දුම්කොල මෙවැන් පොඩි කෑල්ලක් තිබුණා තැති බං විදකට. කරෝලිස් අයියේ
ඕකෙන් කැල්ල ගලින් බං. ඕනේ බං. ගෙදර දුම්කොළ වගේ තිබුණා. ආ. මං දැක්ක කරවල ඉස්සයි ඔයගේ ලොකු කෙලි ගෙදර යවිත් ඉන්නවා. ඔව් ඔව් ඔව්. ඊයන් දවෙනේ ආවේ. මට දේන්නක්කට පණිවිඩයක් කියන්න තියෙනවා. මං ගෙවල් පැත්තේ ගියේ ඒකයි. ගෙදර හිටියේ නෑනේ. කරෝලිසයි අපේ කොරටුවේ මෑකරල් වගේ තියෙනවා බම් පැහිලා. ඒකත් ගෙනල්ලා දෙන්නේ කවදාද කියලා අහගන්නත් එක්කමයි ආවේ. අද නම් පොලට ගියේ නෑ. උඹේ නම් හන්දෑ ජාමේ පැත්තේ වරෙන්කෝ. හැබැයි දැනුත් ගෙදර ඇති. උඹ ඕන යම මාත් එක්ක. හොඳයි හොඳයි කරෝලිසයි. ගිහිල්ලා බලමුකෝ. නැසිනෙන්ද? ආ මේ නිමල් මහත්තයනි. මම බැලුවේ නිමල් මහත්තයා මේ මොකෙද්ද සතෙක් මෙන්න මේ පැත්තට රිංගනවා වගේ දැක්කා. නායකපත්ද කියලා. පාර දෙපැත්තේ හොඳටම කැළේ වැවිලා. ගමේ කට්ටියට එකතු වෙලා සමදානෙකුත් දාන්න වෙයි. අපේ ගමේ කවුද මහත්තයා එහෙම දෙයක් කරන් ඉන්නේ? ඔන්න නිමල් මහත්තයා ගමේ හිටියානම් මේ ගමේ කොල්ලෝ ටිකත් එකතු කරගෙන ওই වැඩේ කරලා දායි. අර ජයසේනට කිව්වා නම් වැඩේ ලෑස්ති කරයි. මම මතක් කරන්න. හැබැයිම නේන්න. ජයසේනට පුළුවන් තමයි එහෙම දෙයක් කරන්න. මේ නියයි ඉතින් ගමේ කොළු කාණ්ඩේ නායකයා වගේ ඉන්නේ. මැසිනෙන්ද කොහෙද ගියේ? මං ගියා නිමල් මහත්තයා කඩේ පැත්තේ. අම්මවත් මුණ ගැහිලා මේ ඉන්නේ. අම්මා කිව්වේ නිමල් මහත්තයා පිරිත නිසා නිවාඩු දාලා ආවයි කියලා. ඔව්නේ. අම්මට කඩේ වැඩ නිසා එහෙම මෙහෙ ගිහිල්ලා කරන්න තියෙන වැඩ කරන්න බෑනේ. රෝහණ මහත්තයා නම් ඕම් පහුගිය දවස් ටිකේ ගමේ ඇවිල්ලා හිටියා. මට කීප වංගයක්ම හම්බුණා මේ පාරේදී. නිවාඩුවට ගෙදර ඇවිල්ලා ගිහිල්ලා. මේ දවස්වල වත්තේ වැඩත් වැඩිලු. රෝහණ මහත්තයා මාව ඕම් ওই බයිසිකලේ තියාගෙන යන්නත් හැදුවා. මේ අපේ රෝහණ මං කිව්වා අනේ මට නම් බෑ කියලා. මට ඔය අකඩ ගොඩවල් උඩ නැගලා ගිහින් පුරුද්දක් නෑ. දෙවෙනි විහිළුවට කියන්නේ නැත්තේ මම. වෙන්ට ඇති. ආ කුසුම් ළමයාත් ගෙදර ඇවිල්ලා හිටියා. ආ ඔව් මට මගදී කරෝලිස් මාමා හම්බෙලා කිව්වා. හැබැයිද? කරෝලිස්ට එහෙනම් දැන් සනීප ඇති. එවිදින්ට ගියේ? ඔව්. දැන් ටිකක් හොඳයි කියේ. හා දෙයියන්ගේ පිටේ. මං එනම් ගිහින් ඉන්න නැන්ද. හොඳ. කුසුමේ පෙරුම් පුරලා ආවා හැන. අනේ නැන්දේ මමත් හරිම ආසාවෙන් හිටියේ නැන්දලේ අලුත් ගෙදර බලන්න ඉන්න. ඒත් ඉතින් පහුගිය දවස් ටික ඉස්කෝලේ වැඩ පිරිලා. දැන් විභාගෙත් ළඟයිනේ. කමක් නැහැ. කොමින් කොහොම හරි ආවනේ. යන් ඇතුළට. මේ කතා කරමු.
ඉස්සෙල්ලා එළිය ටිකක් බලලෙමු. පාරට ගිය ලස්සනට පේනවනේ. ගාලා තියෙන පාටත් හරිම ලස්සනයි. පාට නම් තේරුවේ දෙවෙනි. ලොකයිය දාපු නමත් ගෙදරට හොඳටම ගැලපෙනවා. ඒ වුණාට කුසුමේ සමහරුන්ගේ ඇස්වල කටු වනිනවා වගේ. අනේ මන් දන්නේ නැන්නේ මට නම් හිතා ගන්න බෑ මිනිස්සෙයි තව කෙනෙක් ඉරිසියා කරන්න කියලා. ගමේ කෙනෙක් දිනුනෝ නම් ගමටම නිහොඳ. ඒකනේ මේ ගමේ කෙනෙක් දිනුන වෙනවා නම් අපි කොච්චර සතුට වෙනවද? ලොකයි ගෙදර ඉන්නවද නැන්දි? පන්සලට ගියාද කොහෙද? ගෙදරින් එළියට බහින්න හරි කම්මැලි. ඉස්සර ඉඳලා මෙහෙමනේ. එහෙනම් යන්ද ගෙට. ගිහින් ටී ටික බොමු. හොඳයි. නිමල් මහත්තයා බැහැරද්ද මේ? මම පන්සලට ගියා සාපි. හාමුදුරන්ට පිරිත ගැන මතක් කරන්න. සාපි කොහෙද යන්නේ? මම මේ වෙලපැත්තට යන්න කියලා. දන්නේම නැතුව පිරිතත් කටමුලටම ආව නේද මහත්තයෝ? කොහොමද ඉතින් වැඩ කටයුතු ටික එහෙම? මොනවා හරි වැඩක් තියෙනවා නම් අපිටත් කියන්න. අපිත් කරලා දෙන්න. මාත් මේ සාපින් හම් වෙනකන් කියලා හිතාගෙන හිටියේ. පිරිත් මණ්ඩපේ වැඩ ටික කරන්නේ අපේ අමරදාස මාමා. පුළුවන් වෙලාවක ඇවිත් උදව්වක් දෙන්න. ඔව් ඉතින් මතක් කරන්නට දේවල්ද මහත්තයෝ? අපි කොහොමත් ඉතින් ඒ වැඩ ඇවිල්ලා කරනවනේ. වැඩේ කරන්නේ ඉතින් අමරදාස ගොයියා නම් ආයි ඉතින් ටක්කෙටම ඇති. නියමෙට කරයි වැඩේ. ඒක නම් එහෙම තමයි. මීට කලිනුත් අමරදාස මාමා අපේ වැඩක් හොඳට කරලා දුන්නා. බරපතල වැඩ මොනව හරි තියෙනවා නම් ඒවත් අපිට කියන්න. අපි කරලා දෙන්න. දැනට නම් එහෙම දෙයක් නෑ සාපි. මන් තිබුණොත් කියන්න. එහෙනම් මං ගිහින් එන්නද? ගෙදර ගිහිල්ලා පොඩි වැඩ වගේකුත් තියනවා කරන්න. හොඳයි. එහෙනම් මම හවස් දා මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්නකෝ මහත්තයෝ. එහෙනම් සාපි මං යන්න. හොඳයි. හදේ බබසතේ කාෂෝ කහ කදම් ඔයාට තැන තිබුණා නෑරයත් එක්ක. අරේ දංකුඩ කන්න. දවල්ට දංකුඩ කන්න පුළුවන්ද? කට නම් තියෙනවා. යනවා යන්න. එයා මෙතන කුමාරි හාමි වගේ ඇවිදින්න යනවා. මම ඕන මෙතන යුද්ධ කරන්න. කුසුමේ මේ තේ ටික බීලා හිටහන්.
වලට මොනවා හරි රත් කරගන්නත් ඕනේ. අද අයියත් ගෙදර ඉන්නවනේ. හාල් කොච්චරක් තියෙනවද නැන්ද? ඩ්‍රයිවර් උන් නැහැ නන් නැහැ. හාල් හුඬු පහක් ගනි. හොඳයි. ආ. කොසමි. මට උඹට කියලා වැඩ ගොඩාක් කරගන්න තියෙනවා. මං හිතාගෙන ඉන්නේ පිරිතට පිරිකරවලට කොට්ට උර දෙන්න. ඒක හොඳයි නේද? හොඳයි නේද? කිනමකටද? 29කට. උඹට පුළු පුළුවන් වෙලාවට ඇවිල්ලා කරලා දීහන්. පාඩම් වැඩක් තියෙනවනේ. ගෙදර අරන් ගියොත් මට අතේ මහන්නත් පුළුවන් වෙයි. මේ ගෙදර මැෂින් එකක් තියෙදි මොකටද අතේ මහන්නේ? කොල්ලෝ ඉන්න ගෙදරක් උනාට මට උඹව මෙහෙ ගෙන්න ගන්න බය නෑ කුසුමි. ඒ උනාට සෝමෙගෙන් නම් ටිකක් විසේ වැඩි. අපේ දෙවෙනි උනත් මහ එක විදිහක් නේ. ඉතින් සෝමෙ මෙහෙ යන්න එන්න ගත්තට පස්සේ මේ මං හිතන්නේ නැනෙන්නේ දෙවැනි අය වුණත් එහෙමයි කියලා. මං යනවා කඩේට. බහාල් ටික ලිපේ තියාහන්කෝ. මං ඇවිල්ලා දවල්ට ඕන කලමනා ගැන කියන්න. තිස්සර නම් ඉතින් කිරි හොද්දක් ඕන වෙයි. එයාට ඉතින් කුසුමේ හදන කිරි හොද්ද ඉහටත් උඩින්නේ. කුසුමක්කේ තිස්ස මේක ඇඳලා දෙන්නකෝ අක්කේ. කොබල මේ හොඳට ඇඳලා තියෙන. ඒ වුණාට අක්කා තරම් ලස්සන්ට නෑනේ. ඔයාටත් ලොකු නම් පුළුවන් වෙයි. ඉතින් අක්කේ ඇඳලා දෙන්නකෝ. ඇයි දැන් මේ හදිසියම? මේ ඉස්කෝලේ බිත්ති පුවත්පතට ඇඳගෙන එන්න කිව්වා. යසයි වැඩේ. ඒකට මං ඇඳලා හරියනවද? මං ඇඳලා දෙන එක බලාගෙන ඔයා එකක් අඳින්න ඕනේ. හොඳද? හා. දන්නවද? අද මමයි උයන්නේ. මං දන්නා. මං අකට කියන්නමයි හිටියේ. මොනවද? අක්කා දන්නවනේ මං නොකිව්වට. එහෙනම් අපි යමු කුස්සියට. එතකොට චිත්‍රි උයන ගමන් හඳිමු. මං උයලා ඉවර වෙනකන් ඔහොම ඉඳන් මට කතන්දර කියන්න ඕන. ඒ තක්කා ලොකුයි. ඒ වුණාට මට පාළුවිනේ. කිව්වේ නැත්තම් මං කිරි හොදිය හදන්නේ. ඔන්න එකම අත් එක කාලෙක හිටියලු රජ කෙනෙක්. එයාට ලස්සන දූ කුමාරිකාවක් හිටියද. ඒක නෙවෙයි කියන්න හදන්නේ. ඉතින් කුසුමක්කත් එක්ක බෑනේ. මං දන්නේ නැති කතාවක් කියන්නකො.
එහෙනම් ඔන්න එකමත් එක රටක කැලෑවක හිටියලු නරියෙක් කැලෑවල නැතුව ගෙවල් වල ඉන්නවද නරි ඉති ඉති මේ නරියා ගමනක් යනකොට වඳුරු වල දෙන්නෙක් හිටියලු එක්කෙනෙක් වා වගේ මට බෑ මං යනවා එහෙනම් මං කිරි හොදියා දන්නේ ඒ වඳුරු රාල දෙන්නගේ අතේ තිබුණා ලොකු විස්කෝතුවක් නරියේ කුදුරගෙන කෑවලු ඒකද කතාව ඒක නෙමෙයි කතාව අක්ක මට කතාව ඉවර කරන් දෙන්නේ මං යන වාඩි වෙන වාඩි කතාව ඕනේ ඔහොම වාඩි වෙලා ඉන්න අපි හාල් ලිපේ තියලා චිත්‍රණි විභාගෙත් එන්නෙන්නම ලං වෙනව නේද මන් නම් තාම කිසිම දෙයක් බලාගත්තේ නෑ බා උඹ බලාගත්තේ නෑ කියන්නේ අපි ගැන මොන කතාවද නේද කිසිරි අනේ වන්ද බා අනිත් එකේ ඉතින් අපි විභාග පාස් කරයි කියලා අපේ ජීවිතවල මහ වෙනසක් සිද්ධ වෙන්නේ නෑනේ ඇයි ගුණපාල එහෙම කියන්නේ අපි විභාග ලැබුවට පස්සේ තමයි මොකක් හරි රැකියාවකට හරි එල්ලුම් කරන්න පුළුවන් එහෙම නැත්තම් ඉතින් උසස් විභාගය කරන්නත් පුළුවන්. හරි හරි බලාගෙන ඉඳපන් උඹට රස්සාවල හම් වෙනකන්. කිත්සිරි අපිට රස්සාවක් ගන්න නම් එක්කෝ අපි ධනපති වංශවත් පවුලක ඉපදෙන්න ඕනේ. එහෙම නැත්තම් හොඳ ඉස්කෝලේකට ගිහලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගන්න ඕනේ. ඔය දෙකම අපිට නැහැ. ගුණපාලට තිය මොන දේ කිව්වත් ක්‍රමේ වැරද්දනේ. ක්‍රමේ වැරද්ද තමයි බං. දැන් බලපන්. අපි කෑමක් බීමක් කෑවත් ඇඳුමක් පළඳුමක් ඇඳවත් ඒ හැම දෙයකටම මේ රටේ පවතින දේශපාලනේ බලපානවා. උඹලට ඒක තේරෙන්නේ නැහැ කිව්වට. මට නම් ওই ගුණපාලගේ දේශපාලනය තේරෙන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා. මම කන්න බොන්නේ ඕනේ මොනවද කියලා මම දන්නවා. හරි. දැන් මට කියපන්. උඹට හැම් බේකන් චීස් පුඩින් කන්න ආසෙ තුන කන්න පුළුවන්ද? බෑනේ බං. ඒකනේ අපි තාම කොස් කන්නේ. හරි හරි. ඇති ඇති මේ. ඒක නෙමෙයි. කුසුම් ලබන සතිය දවස් දෙකක් ඉස්කෝලෙන් නැහැ කිව්ව නේද? ආව්ව. අර නිමල් අයියලාගේ තුර පිටිටද්ද මොකද්ද තියෙනවයි කියලා එයා යනවා කිව්වනේ. හැබැයි කුසුම් ලේසියෙන් එහෙම ඉස්කෝලේ නෑවිත් ඉන්න කෙල්ලෙක් නම් නෙමෙයි. මං නම් හිතන්නේ මොකක් හරි වැදගත් වැඩක් ඇති. ඔව් ඔව් ඔව්. මොකක් හරි වැදගත් වැඩක් වෙන්න ඇති. යම්මා. මම අර ගුණපාලිල්ලව පොත හෙට දෙන්න. මොකක්ද මේ ගුණපාලිල්ල පොත? මාක්ස් ආදෙද? මගුල් තුලාවක් තමයි මගුල් තුලාව කාටද උඹට ඔටමන මගුල්ද කපුන් නැහැ කසාද බඳින වයසේ කෙලියකින් දැද්දි අම්මපා ඔයි මන්දලන් හිටියේ නැහැ තමුසේ මේ වයස් දුවෙක් ඉන්නොත් දැන් ওই මගුල් කටියුත්ත ඊදර විට ඔව් මගේ ලොකු කෙලියිට තමයි වයස 21ක් වෙනවා 8 වෙනි කැලෑසියට ගන් ගියා නියමයි මේ විදසයි අපි හොඳ තැනකින් හොඳ කටියුත්ත ඈ දැයි ප්‍රශ්නෙකට තියෙන්නේ කුජ හතේ ජාතද එමනම් ඉතින් ඊදාසයට හොඳ දෑවැද්දක් හදාගන්න වෙයි ඈ අපිට මොන ලොකු දෑවැද්දිද කපුන් නැහැ අර පල්ලෙයා කෑල්ලේ කුඹුර නම් කෙල්ලගේ නමට තමයි බැයිද කුජාතේ හොඳ කේන්දරයක් හොයාගන්න කුජාතේ කේන්දරයක් තිබුණා අපි වෙලාවක් ගිහිල්ලා බලමු ඈ තමුසේ වෙලාවක මට පිළිගේ කේන්දර කොපිය ගෙනල්ලා දෙනවා ඈ කපුන්නේ
අදවස අපි ගෙවල් පැත්තේ ඇවිත් ගියා නා. හ්ම්. මම හවසලා ඔය පැත්ත වෙලන්න එන්න. හ්ම්. හොඳයි හොඳයි. නෑ. ඉතාලසුනේ. පොඩි අස්තිකාරමක් ගන්න බැරි වේද? කපුන්නේ. මේ අදවස අපි ගෙවල් පැත්තේ එනවානේ. එතකොට බලමුකෝ. මම ගොයින් යන්න. හොඳයි හොඳයි කපුගුණ නැහැ. පාට ඩ්‍රයිවර්ට අවිලා නැන්න. හොඳයි එනවා අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා. අද අම්ම එන්න රෑවේ වගේ කුසුමේ නෑ නෙන්නේ අද වැඩි බඩු ගිනිච්ච නෑ අම්මා නම් පුදුම ධෛර්යවන්ත ගෑණියි බලා මේවා හොඳට මතක තියාගන්න ඕනේ කුසුමේ ආ අන්න අම්ම එනවා ආ අනේ හාමිනේ දැන් මේ රස්සාවෙන් ලුණු කන්නත් බෑ මිනිස්සු නිකන් වගේනේ බඩු ඉල්ලන්නේ ඒක මොකට කියනවද ජේන්න ඕනේ තේ එකක් බොනවද ඕනේ නෑ හාමිනේ දැන් ගෙදර යනවා කුසුමෙත් මෙතන හින්දා අරහෙ සෝමි පුපුරනවා ඇති ජේනෝනේ වාසනා කරලා තිනෝ කුසුමේ වගේ දුවෙක් ලබන්න. අපි එහෙනම් යන්නම් හාමිනේ. හොඳයි. අපි යනවා නේද? ආහා මං ඕක ගෙනියන්නම්. මොකද? හේසරේ අම්මගේ වට්ටිය ගෙනියන්නද කල්පනා? ඒක නේන්නම් හාමිනේ. කුසුමේ නම් මහ පුදුම ගෑනු ළමේ. අද කාලේ මොන ගෑනු ළමයාද කැමති පාරේ වට්ටියක් කර අයියන්නේ. තරුණ ළමයේ කියලා ගානක්වත් නැහැ. ඕකේ හැටි දැනන්නේ මිනි නෙන්ද? ජේන් ඕනගේ මම මූණටමයි කියන්නේ. කුසුමේ අද මේ වැඩේ කළාට සෝමි මේ වට්ටිය තියා පම්මල්ලක්වත් තරම් පාරේ යන්නේ නැහැ. ඒකනම් ඇත්ත හාමිනේ. ඒක ඉතින් කැමති ෂෝක් එකටනේ. අපි එහෙනම් ගිහින් එන්නම් හාමිනේ. හ්ම් හ්ම්. යනවා නේද? හොඳයි දුවේ. ඉස්කෝලේ බිත්ති පොත්පතල කියන බලන්න කවුද මේක ඇඳලා දුන්නේ මම ඇඳේ බොරු කියන්න එපා ඇත්ත කියන්න කුසුම්මක් ඇන්දේ
දැන් මේකද බිත්ති පුවත් පතරේ ඉල්ලන්න යන්නේ නෑ ඕක බලාගෙන තව එකක් අඳිනවා කොයිද තියන ගේන්න බල හොඳයි පාට කරද්දී අත මෙච්චර තද කරලා පාට කරන්න එපා කුසුමක කියලා දුන්නේද කියලා දුන්නා හොඳයි දැන් ඉඟ අඳින්න කොහෙද ওই චිත්‍රය මට දුන්නේ නැහැ දැන් ඉතින් ඔයාලට මේක මතකයිනේ මතකෙන් අඳින්න මන්නේ කුසුම් අක්කට කියලා ওই චිත්‍රය අඳව ගත්තේ ලොක්ක අයියා මට අඳ දුන්නේ නැහැ හරි හරි ඔය ඉතින් අඳින්නකො ඊට පස්සේ මේක දෙන්න මොකද බන් සෝමේ මූණ එල්ලගෙන? ගෙදරට ගොඩ වෙන්නවත් හිතෙන්නේ නැහැ. ඔව් ඉතින් මෙතන යනවන උඩ පැනගෙන ජෝඩු දාන්න. එහෙත් ඉන්නවනේ කොල්ල ගොඩක්. මේ ඔයා වගේ කියලා හිතන්න එපා මම. ඒ ළමයි මට සහෝදරයෝ වගේ. ඔව් ඔව් මන් දන්නවා. එහෙත් ඉන්නවන් නටන්න අය. නිකන් පද හදන්න එපා බං නොදරුව අල්ලලා නොදරුව නොදරුව නෙමෙයි මහ බබාලා උඹෝ එක කුසූපන් අක්කට නේද පද හදන්නේ අනික ඒ ගෙදර පිරිමි ළමයි උඹලට සරකන්නේ තමන්ගේම සහෝදරියන්ට වගේ පව් පිරෙන කතා කියන්න එපා මං හදපු කතාවක් නෑ මං කියන්නේ ගමේ මිනිස්සු කියන කතා ගමේ මිනිස්සු ගමේ කවුද ඔය වගේ කතාවක් කිව්වේ? ඔය දෙතුන් දෙනෙක්ම කිව්වේ? ගමේ මිනිස්සු ඔය වගේ කතන්දර කියන්නේ නැහැ. ඔය උඹේ ඔළුවේ තියෙන ඕක බහුබූතය. ඔව් ඉතින් මේ ගෙදර හැමෝටම මාපේනේ බහුබූතයක් විදියට තමයි. නංගී මම බැලුවා මොකද පරක්කු කියලා. බස් පරක්කු නේද? බස් වල ඉන්න එක ගැන ඉතින් කතා කරලා වැඩක් නැහනේ අක්කේ. මේ අක්කනම් ටිකක් කෙට්ටු වෙලා වගේ. කෙට්ටු වෙන්නේ නැතේ නංගි මේ තියෙන වැඩ කන්දරාවට. අනේ කොහොමද දුවේ? කෙල්ල ටිකක් උස ගිහින් වගේ නේද නංගි? දැන් net ball ගහනවනේ අක්කේ. පාඩම් වැඩ වලටත් වැඩිය ඒකටම තමයි හිත. නිමල් අයියත් ගෙදර ඉන්නවද ලොකුවම්මේ? ඔය ඉන්නේ දුවේ ගෙදර. ඔය පයින්ම යන් ගෙදර. මම විජේ පුතාව කඩේට තියන්න. හරි. හ්ම්. විජේ අයියත් ඉන්නවද? ඔය ඉන්නේ දුවේ. වැඩකට ගෙන්න ගන්න යාලව හරි අමාරුයි. කොල්ලොනේ අක්කේ ඔය වගේ වැඩ වලට කැමති නෑ. අපොයෝ යාළුව කියනවලු මුදලාලි මුදලාලි කියලා කඩේ හිටියාම ඉන්දියාවෙන්න කැමති නෑ යන් යන්
ඔන්නේ ඉතින් උඩ පැනගෙන යන්න ලෑස්ති වුණා. එහෙත් ඉන්නවනේ ඉතින් ඇහැට කන්ට පේන ඉලන්දාරි ටික. මං කැමති නෑ සෝමි ඔයත් එක්ක කට ගහගෙන ගිහිල්ලා වඩනවා දකින්න. කට ගන්න බැරි නිසාන් සද්ද නැතුව ඉන්නේ. ඒක ඊට වඩා කපටි කමන්න. කැත කතා කියන්න එපා සෝමි. ඒ අය මට සහෝදරයෝ වගේ. ඔයා මේ කියන කතා වලින් වඩ පව පිරෙයි. හා හා. සෝබන කතා කියන එක දැන්වත් නවත්තන්න. දැන් ඉතින් යන්න අපු ගමන යන්න. මං ඉතින් මේ ගෙවල් දොරවල් බලා කියාගෙන ගෙදරින් නැගේ බඩකට පුරවගෙන ඉන්න. ඒ නංගි ඔය හැම වෙලේම අතක රණ්ඩු කරන්නේ. ඒ වාට පේන විදිහ. මට පේන විදිහ. එතකොට මමද වැරදි? අක්ක පොඩි පොඩි දෙයටත් නිකන් කලබල වෙනවා. අක්ක මට ආදරේ වගේම තමයි මමත් අක්කට ආදරේ. ඒකයි මං අක්කත් එක්ක මේ වගේ පුංචි පුංචි රණ්ඩු අල්ලන්නේ. ආදරයට රණ්ඩු කරන්න සිද්ධත් තියෙනවද සෝමි? ඒක ඉතින් මං හරියට දන්නේ නැහැ. මං ඉතින් තාම ආදරය කළ නැහැනේ. ඇයි සෝමි විතර? ආහා. පව් පුරව ගන්න නැතුව ඉන්න. දැන් අක ගියත් හොඳයි නේද? එහෙනම් මම යනවා නංගි. ඒ ලොකයි ටිකක් කතා කරන්න. ලොකයිට තේරෙන්නේ නැද්ද මේ සෙනගින්න වෙලාවේ අපි දෙන මෙහෙම ඉන්නව කවුරු හරි දැක්කු? මිදිත් එක්කද? ඉතින් මොකද තමයි යසිරි හිටියේ නැද්ද දැනගත්තම්? අම්ම කවදා හරි දැනගන්න එකනේ. ඒ කවදා හරි ලොක්කයි අද නෙමෙයිනේ. මම යනවා. ඔය හැමෝමත් එක්ක ඊනා වෙලා කතා කරනවා. ඒ හැමෝම ඉස්සරහා මාව දැක්කා මාක බලාගන්න. මාත් එහෙම කරන්න හිතගින්නේ මේ ලොක්කයි. ඒත් ලොක්කයි දන්නවනේ මේ ගමේ මිනිස්සුන්ගේ කටවල් වල හැටි. මට වෙලාවකට ඉඳලා ඒ හැමෝටම ඇහින්න කෑ ගහලා කියන්න අපේ අතර තියෙන සම්බන්ධය. යසර තියේ පිරිත් මණ්ඩපේ වෙනුවට මගුල් පොරුවක් ගහයි කියලාද ලොක්කයි හිතේ? මං දවසේ කුසුම මගුල් පෙරහැරකින් කැඳයි යන්නකො. හීන දකින්න එපා ලොක්කයි. හීන බිඳුනම හිතරි දෙනෙක් විතරයි වෙන්නේ. ඒ ඊට නොවන හීන දැක්කොත් මම දකින හීන කවදා හරි දවසක ඉෂ්ට වෙයි කියලා මම විශ්වාසයක් තියෙනවා. කවදාවත් ඉතුරු දෙන්නේ නැහැ.
Nenda dan temat mau hoi nemeti lokai, mayano. Onem, ayamat kolang karena lesi nepa honda de. Kusum tak ingat ya na. Balagin, ikman tu aisyre. Lokai itu tikar. Bang, gue bang be mana man? Kayak bawah. Hari-hari misalnya mah, ikman tapi nangku. Ani ketika mihaya be, piritahan itu rani ini mis kami nangit ban. Hari-hari bang, badan lo ada. Mumi macer lagi ya dan kerja light mau lagu gimana mih atau berarti mah light dari dia kerja tino mana mana dia gue mari penengan betul. Pada yos lagi kan? Kayakan di bawang, amma doa teh. Ya kampus ini nang katakan ni biru apa ki? Dengan amma tu maru bay, ya? Ayolah tepun. Kusung, memang kampus ini alu, mekiti, memainde, mejaend. Ita kota, mekau. Mei Kusum? Hari-hari bang, mei lah mei lagi nama Kusum kira mama dana. Mangi heu ya mei. Kau dah kinde mande, kaki kau dah heu mesti termangi. Itu kota. Mei awak tamai miss kami nangga. Isteri mana? Campus lagi, disbangku lara kabiliya tiin mei agen. Nubai ekam ekar ratu kusuma, awari mage hadawat walukari pipu, Ne, katau nang hari lagi ni. Iya ne, tawat kusum tibi lati ya na, tapi ratu kuat ne. Oh dia tibi pak. Kusumi anna, mama kau pergi karang ini. Aibam misalnya malah jauh, ha? Bi horahu ini tu bayar ni? Kumat Kamalawati Hamini, boleh berdoa terhadap dasai. Siapa dasai? Mandekka, karulis saya ke luku kelir. Hari-hari itu dua lapan lah berdoa. Punci kahli dalam boleh kili. Megidar itu ledi ini. Kamalawati Hamini, eh kili itu tapangki dua kutu lagi ada ni. Dua kutu lagi ada ni kerai itu. Emana itu leliu kutu lagi adri kerana idanne. Kata kerit cakata lagi ni papiya dasa. Mereka itu ramai. Yang kiri itu tamangge sogiu kutu lagi adri. Hati man hilu ada kiuwe. Karena me ata na tiaga nanti bela hari bal. Oba, oba kian ni. Bela api lagi ayah. Gen nala kiri kila ilawan. Kata si dasa, ini harus betul. Ada nak hati kian ni, jaksa preto ilham tu ni pak. Ekor tari, kau mati si mega me preto inta jakun tay ni umbala pi. Ini hari ni pak bang. Hari kita ni susu kirit dah. Ada tu mekar tamu tu kuno. Bulat tu tak ke makai malilah? Eh, kau mah hari. Driver ni, aku dah pergi tahan nanti. Anuah, anuah.
දිගටම ඉඳගෙන ඉඳලා මේ කකුල් දෙක ටික රිදෙන්න පටන් ගත්තා බං. ඒකින්ද මම නැගිටලා ටිකක් එළියට ආවා. එහෙනම් ඉතින් බුලත් ටිකක් එහෙම කාලා ඉමීට යන්න බැරිය. ඕගනේ ගෝ. විජයයට වතුර ගහලා hina වෙ දුවල ගියා. මේ එයාලේ යාළුද? නෑ. එහෙම දෙයක් නෑ. හැබැයි ඉතින් හිටිය විදිහට නම් ඒ වගේ තමයි පේන්නේ. එහෙම නෑ නංගි. ඒ යාළගේ හැටි නිතරම විහිළු කරනවා. මෙතන මොකද ප්‍රශ්නයක් නෑ නේද? නෑ නැන්දි. නැන්ද ගිහින් පිරිත් අහන්න. මම මේ වැට් ටික බලා ගන්න. හා හා. මම යන්නම් එන. කාන්ති කුසුම්මකට උදව් කර හඳුවී ඈ. ලොකු අම්මණන් කියයි. අපි එතන මෙතන මැරෙන්න. දෙයනේ කියලා ආයෙත් කෝපි එකක් බිව්වයි කියනං ආ නෑ කොසම් නංගි නිමා කිව්වා ගිනි පෙට්ටිය ටිකකට ඉල්ලගෙන ඉන්න කියලා මේ මන්ද මේ මොහොතේ සිගරට් එක තරහද කියලා එකක් නිමෙන් එකක් වත්තු කරනවා මේ අපේ නිමල් අය මන් දන්නවා ලොකයි සිගරට් බොන්නේ නැහැ කියලා මාට්ටු කරලා දෙන එක දෙනවා මම කුස්තියේ තියා ගිනි පෙට්ටිය ඉල්ලගන්න කියලා. කුසුම් කියනවා මං නිමල්ලා රිසිගරට් බොන්න එපා කියලා තියෙනවා. ඔන්න එයාට එහෙම දෙන්න එපා. ඔන්න බලපන්. ඔය එන්නේ අපි සිගරට් බොනවා කියලා බලන්න. මට ගන්න මට වැඩ තියෙනවා දැන් මේ කොයි එකේද සීනි වැඩි එහෙම කොටද සේරට මේක ගන්න හරි හරි මම දන්නා දැන් ඕකෙන් එකකට සීනි වැඩි කියලා මං හිතන්නේ මේ නිමල්ගේ පැත්තට තියෙන එකේ තමයි සීනි වැඩි ඒකින්ද මං ඒක ගන්නවා කෝලන්න තු ගන්නනේ හැබැයි කෝපටි කාර් එකට දාගන්න එපා.
මේ අපේ මාමගේ දුව මధుරිය අක්කා. ඔයාලා මේ ළඟදී ඉන්නේ? නෑ. ටිකක් ඈත. කාන්තිමිට වගෙන කියලා දෙනවා. කෝ? නංගිලා ආවේ නැද්ද? එයාලා පස්සේ. ඔයා තනියමද ආවේ? ආ. නිමලයි. මල්ගේ නාවේ නැද්ද? ආ. මට අමතකුණානේ මල්ගේ. මොනාද නියෝ? පෙරාදෙණිය ඉඳලා මිල මල් නැහැ කියනවානේ. Mana itu lah mama tuh punya mal gini. Apa yang agan nak kuat mal tiga? Apa itu meyakala paling agan nak pulang nih itu semua mal tiga. Hari ini, mam kita dengan itu kiri gua. Kela mal tiga kela deh. Kosong ya? Tapi mana tuh? Ah, yang kita. Enak deh bolanya. Muka saya rohala ya, warna malam kata apa kiri? Ipa ba? Mang kahate ka bigwa? Mami, tao ka bukla tuwol ni. Emma tu kalau tiba dak naib duit, madu hadan kat time pas se ay mat head duit no. Kamu nih mami, mang istirahat itu rakat tuh gana. Padahal tin nikangin deh ni, dah ngoko kerja tiba dak naib. Ada madu itu lagi ana muka kari tiba dak keti. Hendai mami. Nimala ya deng, apa yang gawal pakai ini mana ini itu? Wasit gigi ada pas se, apa yang amat aku makan lada. Hei, mau diak nih, mau tu? Belawak nih. Apa itu anu? Belawak nih, umur anak nih tiunah ham.
Iya, kondet tuh villa. Adavat gihin kapal ganle. Oyalang itu pulwani gokol ya. Kita mana? Pirit manda pedat jasa agi itu gokol ya kayak gue. Dengan mama kapal dengan. Kohede yanne? Town ekata. Kaar ekene? Oh. Ehenam maath enawa. Mama yanne badu wagayak genne. Enakota idama thiye. Monada ayyo. Mehede vela inna paalu ine. Ani kemana tuh kerana weda kutne? Ayo weda nih. Ada gokol apa nih tiga negaranya? Entah kusir gini weda keran? Mama gue udah dewa gue weda keran nih. Ewa unno honda yo ya kusum lah bagai aja. Di weda keran tiga negaranya apa tuh? Mama gue udah dewa tiga negaranya. Ani teko ewa gue weda keran hamu. Nih apa tuh lalu kunjungi? Ya kau? Ayah nih, berarti ini kahat ada ya bin mana? Eh kan ini, terhadap manginnya dah buat. Mamu kedatang kan? Eh nama apa nih mah? Mangi, kau ini last year anak kalau homin na? Awasin kalian berarti kibera keragaman nih. Netang raya, wena kota weda goda gak heh nama. Ahoi puluan nih kamala bete hamini. Thawai di eh tidak neni. Oya kiu wad raya wena kota tau mona mona weda ya di dan ne. Tisa, kokusumaka. Kusumakka lokayatteka tawumata giyada koyda? Kusum? Penne me. Kusum. Koyada hiti? Man dan te bonna hemataram hewwa. Man eha patte gokkola kapuwa. Ekeni? Me meya kiwe lokutatteka tawumata giyai kiyala. Vikarata yanawada mama? Mangi itu ya kusumakat lokaya teh ke dia kira. Itu kan kau tuh lokum tay ke tau. Maduri akka dia suami akat teh. Hari deh nanti kan dihenti. Muka kari wedat tino dene di? Ite kali ini ite kebila ite hang. Kau ite hang, mama kerja den. Oh nene di? Muka dekaran tini? Keran nanti ini. Ah, aral ite kesudah kerahang ko. Honda nene di. Apa mega me, mewidi itu tarian ne,
එතකොට ඔබ කියන්නේ අපි කොහොම ඉන්න ඕනේ කියලාද? බලපම් මත මේ ගමේ කවුරුත් අපිව ගණන් ගන්නෑ. බලපම් අපි කොච්චර පිවිතුරු විදියට ආදරය කරන්න හැදුවත් වැඩක් නෑ. මේ එක කෙල්ලෙක්වත් අපිව තේරුම් ගන්න නෑනේ. ඔබ කියන කතාවත් ඇත්ත බං. මං කාරණාව කියන්නද? ඔබ මේ ගමෙන් පිට වෙලා ඵලයක්. එතකොට උඹ මමද? මම මේ ගමට වෙලා පාඩුවේ ඉන්නවා. ඔබ ටවුමට ගිහිල්ලා දිනු වෙලාම වරෙන්. කල්පනාව මාව මේ ගමෙන් කොහොම හරි පිට කරන්න නේද? ඉවා කොහෙද? දැන් උඹනේ කිව්වේ මේ ගමෙන් පිට වෙන්න ඕනි කියලා. නෑ මම කියන්නේ එහෙම නෙමෙයි. උඹ මමයි දෙන්නම යම. අපවාස්ත කොහෙද මේ යන්නේ? මං යනවා බං ඩ්‍රයිවර් උන් නැලා ගෙවල් පැත්තේ. අද ඒ උත්සවයක් තියෙනවනේ. ආව් ආව් ඒ උත්සවය තියෙනවා තමයි. මේ මොළ දෙන්නේ පැත්තේ යන්නේ නැද්ද? නෑ අපේට ලොකු ආශ්‍රයක් නෑ. අද හොඳවද ගැටිසියෝම ඇවිල්ලා තියෙ පැත්තේ බලයල්ලා. කපාස්ට ගැටිසියෝ කෙසේ වුණත් හැක්නස්සක් ඇති නේද? අපි මට ඕන නැති කොළප්පම් කරන්න ඕනේ. මම යනවා යන්න. උන උනත් දැන් නිමල්ගේ කෙල්ල නම් හරි සීදේවි නේද? මිස්ටර් නිමලුයි මිස් ගමේ නංගි දෙන්න පුංචි කාලේ ඉඳලම එකට ඉඳලා තියෙන අයියා නංගි වගේ. හැබැයි උඹලා හිතනවද ඔය සම්බන්ධෙට නිමල්ලාගේ අම්මා කැමති දෙයි කියලා? මන්න හිතන්නේ. ඒක තමයි බං. පව්. අයන්සක කෙල්. හැබැයි ඉතින් අපේ නිමාගේ හිතේ මොන හරි ප්ලෑනක් ඇති. මොකද ඔහොම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. එයා නොදන්නව නෙමෙයි. ඒක වුණත් මිස් ජයන්ත මන්නම් කියන්නේ මිනිහා අම්මගේ වචනට පිටින් යන්නේ නැහැ. අනේ නන්දබ. දැන් බලහංක විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉගෙනගෙන තමන් කැමති කෙනෙක්ව තෝරගන්න තීරණයක් ගන්න නිදහසක් තාම නැහැ. කවදා මේ බහූබූත නැති වෙයිද දැන්? හැබැයි ඉතින් අපේ නිමලුත් කෙල්ලට පණ ඇරලා ආදද? මං නම් කියන්නේ නිමල්ට ඕන දෙයක් වෙන්න කියලා කෙල්ලව කහර නැගින්න තියෙන්නේ. එහෙම කරන්න බෑනේ කීර්ති. මොකද නිමල්ලගේ අම්මා තමයි මේ හැම දෙයකටම මහන්සි වෙලා ඌව කැම්පස් එකට එවලා තියෙන්නේ. ඒක ඇත්ත බං. මේ ප්‍රශ්නේදී අපිට කරන්න තියෙන්නේ අපිට පුළුවන් විදියට ඌට උදව් කරන එක විතරයි. අම්මෝ හොඳට මහන්සි. මෙහෙම කාලෙම මේ බට්ටි කරගෙන යන්න. මහන්සි අයියේ පස්සේ ගමු. අක කෑද? මං පස්සේ කන්න. නංගිත් මෙහෙම මොකයි? අපි යනකොට කොහෙද හිටියේ? අපි කියන්නේ කවුද? මම ඇමතර මේ මමත් හිටියේ මෙහෙම තමයි හැබැයි. කුසුම් කෑවේ? මොකටද මං කෑවේ කොහේනේ? යන්න යන්න. ගිහින් අරගලොත් එකම කන්න. මට තරහා ගින් වගේ නේ. මට මොකටද තරහා යන්නේ? යම් අපි ගිහින් කෑම කමු.
අර කාරකේ තියෙන බට් එක ගන්නද? අසිකම්. ලොකයි යන්න. මං ඒ බට් එක ගන්න. එනම් අපි දෙන්නම ගිහින් බට් එක ගමු. Bihin kalah itu, arah jalan tikam esir pale ya. Nenda kan, mama hina kan. Kalah itu hangkel le. Kusum, kuar apa beli mahagi? Arah esir ada gak? Ah, umbelak ada di karanti pada dewi. Oh nendi, petega meda aleti. Ya turu rakyu udah. Umbala gak beti ya gani, mata kisi kene kiswasan ya, aduh betar me api neh deh kene kan, bela betum be hiti. Nendat gini kan nih na, mang kusi tau wedak kala kan na. Ada bate gini neh kille, begini kang. Eh na mang kanan nendi. Onde, besar begini kang, onde. Ayi, bedan doa lama ada bakti kan? Ko, mam bedan nggak usah meda. Nenek mami, mam beda kan? No. Ena, panggil lagi. Maya. Mei, kita yang marut di benar kamarnya, batya kan? Dewi ini ada mau nangis lagi. Mata pene muka kari gelap lagi. Lihat dana tuh kan? Mau kan deh ini? Mama siapa? Kusumi itu narak keragan deh pak. Mei anak anak kerawang magiar. Kamu sudah maru ya? Mau kan deh maru? Nanti api itu ikkin ikut nih. Tiap nih mini hari deh tuh deh napa orang kan? Hari ini aku urun nih. Ah, wadah tuh tur bayar tuh ini puluan nih. Aku urut cakar malah magi yang gila lah. Lokai, mangi teri ane kira. Dengan yang kita tuntut ramah sih. Kusum gudam mahan sih unani. Eh mangi tera. Lokai kini anak hari hari ramah sih unik. Eh kusum kalah yang lagi. Naya nikam. Ikan ini lokai. Iya re alu kepo kata wetu. Mukat. Lokaya sigaret punu kira.
මට පිස්සු. එතකොට ලොකයිටත් පිස්සුද? ඒ මොකද? නෑ ඉතින්. ලොකයි ඇතිනේ යාලත් එක්කනේ. දැන් කුසුම ඉදන්නේ මං සිතරක් බොනවා කියලා. එහෙනම් කුසුම මේ වෙලාවේදී කිව්වේ ලොකයා සිගරට් බොන්නේ නැහැ කියලා මම දන්නවා කියලා. එහෙම නැතුව වෙන කොහොම කියන්නද? පිටායේ ඉස්සරහා ලොකයාගේ පැත්ත නොගෙන වෙන කාගේ පැත්ත ගන්නද? එහෙම කරා නම් ඒ අය මං ගැන වැරදියට හිතනවා. දුවට වඩා කුසුම්ට දැනුම් දෙරුම් තියෙනවා. ඉතින් ලොක්කයි යම්නේ දවසක් කිව්වේ මං පැහිලා කියලා. ඇයි මට අමතක? මට ඒක හොඳට මතකයි. මං දැන් ගෙදර යනවා ලොක්කයි. කුසුම්ට කොහොම ස්තුති කරන්න මන්ද? මේ කරන උදව් වලට ස්තුති කරන්නේ පිටායටන් ලොක්කයි. එතකොට කුසුම් තමන්ගේ අයද? කියන්න. දන්නේ මං යන ලොක්කයි. අයියලා ආවද? මම මේ මග බල බලා හිටියේ. වදුරු දිවත් උදේ ඉඳන්ම මග බල බලා හිටියේ අම්මලා එන්නේ කීයටද කියලා. උදහනක්කෙම තමයි නංගියේ ගමෙන් පිට වුණේ. දන්නේ නැද්ද නංගියේ මේ බස්වල ගමන් බිමන්? ආ මොකෝ මේ ඩ්‍රයිවර් මාලිය පේන්න නැත්තේ? ගේතුර ඇති අයියේ. ගේ නම් හොඳට ඉඩ තියෙනවා. පාරටත් හොඳට පේනවා. නැතුව බෑනේ යක්කේ. ආයේ මොකද පාරකට හදන්නේ? ඒ වුණාට කාඹර නම් පුංචි වැඩි නංගියේ. තව පොඩ්ඩක් ලොකු වුණා නම් හොඳයි. ඔය ඉතින් ගන්න පුළුවන් උපරීම තමයි ගත්තේ යක්කේ. පාද බෙදෙන හැටිත් බලන්න එපාය. ඇමරිකන් පැටර්න් ගෙවල් වලට ලයිට් නැතුව කිසි එළියක් නැහැ. මේ පළාත් වලට ඉතින් කවද ලයිට් එයිද කියන්න බෑනේ. දොර රෙදි ටික නම් හරි අපූරුයි නංගියේ. ලොකු පුතා ගෙනාවේ. අපේ හිතවත් ළමයෙක් මහලා දැම්මේ. ඒක නෙමෙයි නගු. දැන් මේ උත්සවයට අවශ්‍ය කරන වැඩ කටයුතු ටික තේරම ලගල හැස්තිද? ඔව් අයියේ. ගමියට කැම ටිකක් දෙන එකනේ තියෙන්නේ. ආ හෝ එහෙම කියලා නෑ. අපේ පවුල් වල කොහම වුණත් කරන වැඩේ කරේ බොහොම යදී. අනේක මතක තියාගත්තොත් හොඳයි. ඒක හරි. ගමේ අයට එන්න කියලා. නිකන් සවුත් වුණොත් නම් වැඩක් නෑ.
Mama titi mau ngebawa dia kerat pilih balik kerja laki laki seti bena. Eh mana ini tingkari nih? Eh kan demi nanggi. Pilih teh ada kartu titi kau hendak keru nade? Apa yo? Jasa gate keru nade? Loko putra ke wisudya lalu alu tin neti nede. Rayak mevi titiya. Kodak mahasiswa tu na. Loko putra tau godak kal wisudya lalu anu adenangi? Tawa tikada wasaya ke? Hei manangi ting wisudya lalu peteng honda. Parasta aku thoya ag neti mai te. Ani eva gana nau waga kuat ne ayi. Ikeni eva gana matamai hitan ne. Bisa widya lagi hilat parasta pas nukaragat tuh tamai pudume. Eh, madya tiri mana loko puta mati kia nawa? Eh, nang hondai? Eh, mana mikata butia lah? Ya, abun kabun tiga malu kuragan apa itu kamu yang pen mana? Ah, enna iye? Ah, itu dekam mereka tiap. Ya, ya. Ah, Matthew. Kau itu bermain hawa sulayan ni. Driver unnya lagi terus sibuk aja ni. Hebat tu. Biar saya jangan nanti. Ma, tamat tu kuna ni bang. Maat gejar gohil lah, Raven ni no. Sibuk nangi tinja itu tiye. Kamala waktu hamil ni kuku mat, auto petak emsi geni no. Hebat. Kau mata tuh yang kedera berada kati itu sih itu biar driver unna itu orang ini jadi nemeni nih ba. Oya lama ini hemat karena dus mahat telah hitiat eh. Kamala beti ham ini ke wacan itu helinya net ham. Oh Dewi ni kalau ini mana itu? Utika ekavidya nih itu masih. Eh anang ekavidya tamai. Oya calek gina mat tendila kai katan dera hadi lati ini. Maka kan orang tu hilat dia no apa? Mahi tayo kolua orang rasa awet dia with ek mai. Oya rasa awet agiye petet muka do uta pati ati no. Mini ati na yasa mana malay? Katawin mata parak kutu na. Mangi na gian na. Eh na pida saya travela driver unha legal petet ente. Mama drive boleh ni petet no. Eh na mangiya. Ha. Mami, minum bulat terakhir. Kusume. Tisamali, kau Madurya kan? Tiga kali anak kahar nak kusi apa di benda keran ti nak kira? Madurya kalau anak rehi ti? Oya, wati amma lagi dua latte ke benda keran nebaiki uye? Malian. Kucum. Kata perasaan.
මොකුත් නෑ ලොකයි. මොකුත් නෑ. මොකුත් නැත්තේ මොකද? මට කියන්න බැරිදියත්. මොනවත් නෑ ලොකයි. ඇහැට රොඩක් ගියා. Kusuma mana burkian? Mandan nama kalau pasnya kira. Maturi lagi hati orang pertama ni. Kau yang awak kanangkan ni pak? Melukai. Ada kau urut nak kusuma? Dengan itu kini berdak kan? Ya. Maya nolok kan? ඔහේ නිදිද? නින්ද යාගෙන ආව විතරයි. කෝ ළමයි? ළමයි ටික එහෙ රංචුවට වැටිලා මට නිදිමතයි මං ආවා. ඔහෙ මටත් නොකියම ගෙදර ඇවිල්ලානි. මං හොයනකොට තමයි සෝමි කිව්වේ ඔහෙ ගෙදර ගියා කියලා. මං ඔහෙව හෙව්වා කියන්න. මට ඔය කුසියා සරින් ගන්න යන්න බෑ. මං සෝමිට කියලා ගෙදර ආවා. මේ ළමයි අතර ඇගදරෙන් නැද්ද? ළමයි වෙහෙ තියලා කොහොමද? ඔහේ තව පෑකින් හමාරකින් ගිහින් ළමයි ටිකව එක්කගෙන එන්න. ඔහේ ඉති මට කරන්න කියන්නේ උදිය දේවල් තමයි. ඔහෙට බැහැ කිව්වා නම් ඉවරනේ. මමම ගිහින් ළමයි ටික එක්කගෙන එන්න. ඕකට තින් ඔච්චර කේන්ති ගන්න ඕනේ නෑ. මං ඉතින් බෑයි කිව්වේ නෑනේ. මේ එහෙ වැඩ ටික හොඳ ලස්සනට කෙරුණා නේද? අපේ ලොකු කෙල්ලත් සෑහෙන්න වැඩ කරා කියලා ඩ්‍රයිවරුන් නැහැ කිව්වේ. කුසුමේ ඉතින් කොහෙ ගියත් මහන්සියලා වැඩ කරනවානේ. මේ ඔයට පුළුවන් නම් කහර ටිකක් වැක්කිරුණා නම් දැන් හොඳයි. දැන් නම් ඉතින් ආයෙත් නිින්ද යන්නේ. අනේ අපේ එහෙන් කාපුවා බීපුවා මැද්දිද? කොහෙන් කොච්චර කෑවත් බිව්වත් ගෙදරින් බොන කහටක වගේ නැහැ පං. ඉන්න එහෙනම්.
Mata tetum parakna wati ammage thoo kela anum pada kiwwa. Man ivasagena patthakata ela hitiya. E somita ehema ahuna nam visumak wenna. Ekathakin ehema una nam hondai. Oy minissu kaage hari mattu wenna nathde epai. Apahasayakin jeevithaye kawamadaakath athi noyechi vedanawak mattu oy kathawa hinda athi una lokkai. Kusumta matakathi ni man dawasak kiwwa. Man oyagen dakinne Yasodhara. Yasodhara langa kaatath wediyen iwasima thibuna. Jeevithaye apahasa vindinne wenne gaanunta vitarak nemei kusum. Pirimintath ehemai. බුදුහාමුදුරන්ට කොච්චර අපහාස විඳින්න සිද්ධ වුණාද? ඒ අන්තිමේට උන්වහන්සේ ජයග්‍රහණය කරානේ. ඒක නිසා මං කැමති මේ දේවල් දි කලබල නොවි ඉවසීමෙන් කටයුතු කරනවා නම්. මදුරලේ අම්මත් මං දිහා හිටියේ හැගහගෙනමයි. එයාගේ හිතේ නම් මං ගැන පුංචි හරි සැකයක් තිබ්බා. දැන්ටමත් නැන්දට මොන මොනවා කියලාද දන්නේ. එයාගේ වෙනස තේරුණ හින්දම මං හිතේ හරිම කල්පනාවේ. මම මොනවා කරන්නද කුසුම්? මගෙන් වැරද්දක්වත් වෙනසක්වත් කවදාවත්ම ඔයාටවත් ඔයාගේ පවුලේ අයටවත් වෙලා නැහෙනේ. අපිට රටේ ලෝකෙ මිනිස්සු දන්න බෑ. අපි හැදෙන්න ඕනේ. ඒ වුණාට මට බයයි ලොක්කයි. නැන්දට මොන මොනවා කියලාද දන්නේ. එහෙම කියන්න දැනගන්න එපා. එයාලට මොනවද ආරංචි වෙලා නැහනේ. ඒ අපි හිතාගෙන ඉන්න විදියනේ. නොදන්නා වගේ හිටියට දැන්ටමත් සමහරු දන්නවා. කවුද? අපේ සෝමිත් දන්නවා. ලොක්කයි එලා ගෙදරත් එක්කෙනෙක් දන්නවා. ඒ කවුද කුසුම්? දෙවෙනි අයියා. එයා ඔව අම්මලාට කියන්න යන එකක් නෑ. ගෙදර නැතුණාම ගෙදරම පාළුයි. කොහෙද? උඹ පුංචි කාලේ මං උඹට අඬ ගැව්වට බාව එකක් ඈ. ලොකෝ අයියත් කොළඹ කොහෙන් එන්න කියලා ගියා. ආපහු පේරාදෙනි යන්න එයා ළඟයි වගේ අදේටම හිටියේ.
කපන්දුයි. දැන් කන්න බෑ නේද? ඩ්‍රයිවර් උනේ හැ කඩේ පැත්තට පොඩ්ඩක් ගියා නම්. මම යනන්දුයි. හොඳයි. කුසුමි මට කතාවක් ආරංචි වුණා. අර බඩ අපි අයියාගේ දූ මටත් මොකද වචනයක් කියලා තියෙනව නේද? මට පස්සේ ආරංචි වුණේ. මගේ කෙච්චර ගණන් ගත්තේ නැහැ නේද? කුසුමි ඔබ මට මගේ ධර්මයක් වගේ. ඩ්‍රයිවරුන් නැහැ මායි කතා වුණේ. ඔබ කවදා හරි ජීවිත යන දවසක ඔබගේ දෑවැත්තෙන් භාගයක් අපි දෙන්න දුන්නත් මදි කියලා. ඕව මොනවද නැන්ද? ශෝක කරන අම්මන්ට දූත් ඒ වගේම තමයි. දැන් උන්ගේ හිතේ තියෙනවා ඔය දූ අපේ ලොකු පුතාට පට්ටල් කරන්න. මෙච්චර උගන්නලා කරගනිල්ලකෝ ඒ වගේ වැඩ. ලොක්කයි විභාග පාස් කළා අවන් බැරේ නේද ලොකු දෑවැද්දක් එක කටයුත්තක් කරලා දෙන්න. මට බය අපරාධකාරියෙක් වෙන්න. නේද ඔයා ගැනයි මං ගැනයි තියර තියෙන විශ්වාසය හින්දා කොහමදාකත් අපි දෙන්නව සැක් කරන්නේ. අපි ඒ විශ්වාසෙට මුවා වෙලා කරන්නේ ලොකු වැරැද්දක්. නේද ඔයා ගැන හිතාගෙන ඉන්න දේවල් බිඳ දැම්මු. මට කවදාකවත් සමාවක් ලැබෙන්නේ නැහැ. අම්මා මොනවද හිතන්නේ? දැන්ටමත් ජයනීස් මුදලාල්ලා ගෙදරින් ඔයාගේ පවුලට සම්බන්ධ කරගන්න කැමතිලු. ලොක්කය කොහොම කිව්වත් නැන්ද කවදරි ලොකු දෑවැත්තක් බලාපොරොත්තු වෙනවා. මට ඒ දේවල් හදාගන්න බෑ කියලා මං වගේම ලොක්කයියත් දන්නවනේ. ඉතින් මට ඒ තැනක් නිකම්ම නැති වෙනවා. අම්මා කොහොමද එහෙම තීරණය කරන්නේ? කසාද බඳින්නේ මමනේ. අනිත් එක මම බඳින්නේ දෑවැද්දක් නෙමෙයි. ඕක හරි බොළඳ තර්කයක් ලොක්කයි. දරුවන් ගැන තීරණයක් ගන්න අයිතිය දෙමෝපියන්ට නැත්තම් වෙන කාලෙකට අයිතිය තියෙන්නේ. ලොක්කයි හිතන විදියට දරුවෝ ළඟද? පුංචි කාලේ දරුවන්ට හොඳ නැයි කියලා දෙන දෙමෝපිය. හරි වැරද්ද කියලා දෙන දෙමෝපිය.
ලොකු නමත් ඒක එහෙමම තමයි. දරුවන්ට හොඳ නරක වගේම හරි වැරදි කියලා දෙන දෙමව්පියෝ. දරුවෝ පුංචි කාලේ දෙමව්පියෝ ගන්න හැම තීරණයක්ම හරි වුණාට දරුවෝ ලොකු වුණාට පස්සේ දෙමව්පියෝ ගන්න සමහරක් තීරණ වරදින්නත් පුළුවන්. ඉතින් මොකද ලොක්කයි ඒ දෙමව්පියෝනේ අයහපතක් වෙන බව දැන දැන මට බෑ ඒ දේවල් වලට කරබාගෙන ඉන්න කුසුම. මමත් කියන්නේ එකම තමයි ලොක්කයි. අපි මේ සම්බන්ධය නවත්තමු. නැන්ද මට කොයිතරම් කාරුණික විදිහට සැලකන්නේ. මම උඹට කොච්චර ආදරේද. මේ සම්බන්ධයෙන් හින්දා මට ඒ දේවල් නැති කරගන්න බෑ ලොක්කයි. කුසුම අපේ ආදරේ ගැනද මෙහෙම කතා කරන්නේ? මම හිතාගෙන හිටියේ ආදරේ ගැන මීට වඩා ගැඹුරු අර්ථයක් කුසුමට ඇති කියලා. ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මම ඉගෙන ගත්තා. ආදරේ කියන වචනේ තියෙන ගැඹුරු අර්ථයත් මම ඉගෙන ගත්තා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි. ලොක්කයගෙන්. ඒ ආදරේ කියන වචනේ තියෙන ගැඹුරු අර්ථය රැක ගන්න ගිහිල්ලා ලොක්කයත් එක තියෙන ගැඹුරු බැඳීම නැති කරගන්න මට බෑ. මම එදා වගේම අදත් කුසුම් ගැන ආඩම්බරයි. කුසුම් හෙටත් ඒ බැඳීම රැක ගන්න. මං අනිත් දේවල් ගැන බලා ගන්නවා.